ධර්ම දක්ෂිණාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාලෙ කරු දේශකයාණන් වහන්සේ පෝජනීය මාතර මහින්ද ස්වාමින්දු්‍රරයණන් වහන්සේ අවසරයි ස්වාමින්හන්සල සමන්තහා චක්හවාලිසු අත්‍රාගච්්චන්තු දීවතා සබ්ධම්මංමු නිරාජස්සේ සුනන්තු සග්ග මොක්හදන් දම්මස් සවෙනෙ කාලෝ අයංබදන්තා දම්මස් සවෙනෙ කාලෝ අයං බදන්තා දම්ම සවනෙ කාලු අයංබදංතා නමුතස්සෙ භගෙවතු අරහතු සබ්බ ධම්මි සුුවපටිහතඥානචාරස්සෙ. දස බලෙ දරස්ස චතු වීසාරච්්‍ය විසාර දස්සෙ සබ්බෙ සත්තුත්තමස්සෙ ධම්මිසරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්සේ. නමුතස්සෙ භගෙවතු අරහතු සබ්බ ධම්මිසු අප්පටිහතඥාන චාරස්සෙ දසබල දරස්සෙ චතු වී සාරච්්‍ය විසාරදස්සෙ. සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස. තාಾගතස්್සೆ සಬ್ಬ್ಯුණು සම්මා සම්බුද්දස්සේ නಮෝತස්್සೆ ಭගವතුು අරහතුು සಬබ ධම්මිಸುವಪටಿಹತඥානචාරස්್ಸೆ දසಬල දರස්್ಸೆ ಚතුುವීසාಾරච್ಚ විසාಾರೆදස්್සೆ ಸಬ್ಸತ್ತುತ್ತ මස්ස ධම්නිිස්සරස්ස ධම්මරාජස්ස දම්මත්සාමිස්ස තතාගතස්ස සබ්බ්nnyුුණෝ සම්මාසම්බොද්ධස්ස උතුම්ම භාග්‍යොතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරියය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යෝතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවී මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යාදෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටි නොබේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමූ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරියට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකෙන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධරමය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධරමේ ම අවබෝධ කරගනිත්වා සාධූ සාධෝ සාතෝ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පිින්වත්න අද දවස්සේ්දීත් පෙන්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසෝ දහසක් ධර්මස්කන්දය අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානුශාසනාවෙහි දායකත්වේගෙන කටයුතු කරනු ලබන්නේ මොරවක කොඩිකාරගොඩ සිරිසෙවන නිවසේ පදිංචි, බී දයාසීලි සුනිල් ප්‍රේමසිරි, බී රමනි විමලා බස්නා එක කියන, මෙ පුුණ්්‍යවන්ත පිරිස වගේම තවත් දායකත්්‍යයක් දරනවා අන්න පිටිය මල්දනියවත්ත පදිංචි දහම් පාරමී සංසදයේ කලන මිතුරන් විසින්. එපින්වතු වුයි අද දෙපාර්ශිවම පිරිස මේ උතුම්මු සද්ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටුතු කරනු ලබන්නේ. අපේ පෙන්ංවතුන්ට දේශනා අවසානයේදී පුනාණුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා දරම දක්ෂිනා ධරමානු ශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අපි මීට සතිකිහිපේකට පෙර පිඟත්නි ආරම්භ කරා විශේෂ සූත්‍ර දේශනාව. සූත්‍රයේ නමතමයි රථවිනීත සූත්‍රය. මජ්ජිමනිික්කායේ පළමුුවේනි පොතේ තුන් සිය හැට දෙවිනි පිටුුවවෙහි සංග්‍රහවෙලා තිබෙන සූත්‍ර දේශනාව. පිඟතුරෙන් නිර්වාණ මාර්ගයට, ඉතාම පැහැදිලිව කරුණු දක්කොපු දේශනාවා. දැමේ බුදුරජාණන් වහන්සේගේ ධර්මෙයි පිහතුන සෑම බුද්ධ වච්චනයකම තියෙන්න්නේ නිර්වාණ රසය. හැබැයි සමහර අය පිගතුනි සමහර මාතෘකා පිළිබඳව විතරක් විශේෂ කැමැත්තක් දක්කනො මකදේ ඒවා විතරයි නිවනට උපනිශ්‍රය වෙන ධර්මකාරණ කියලා. ිච සමපාදය ආර්යෂ්ඨාංගික මාර්ගය ආදී දේවල්. පිිතුර ඒ කතා කරන ඒ මාතෘකා ඇත්තටම නිවනට ඉතාම සමීප මාතෘකා. නිවන පිළිබඳව නිවන ළඟම විස්තර කරන මාතෘුකා. හැබැ අනිත්මාතෘකා නිවනට වඩා ගොඩක් දුරයි කියෙල කියන්නේෙ නෑ ඒ තුළත් නිර්වාණ රසේම තියෙනවා හැබැයි සමහර කරුණු පින්හතුනි තේරුම් කරගන්න විශේෂ ප්‍රඥාවක් අවශ්‍යයි. හැබැයි ඒ කරුණු තේරුම්කරගන්න පුළුවන් අයට තමයි අර පටිච්ච සමපාදය ආර්ෂ්ඨාංගික මාර්ගය ආදී කරුණු ඉතාම පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. දැමේ රථවිනීත සූත්‍රයේ අපි සාකච්ඡා කරනව පින් වත්න ඔය කියනේ සෑම කාරණාවක් වගේම. මේ දේශනාව අවසානී, සප්ත විුද්ධිය පවා විස්තර කරනවා ඒ සඳහාත් බොහෝ කරුණු තියෙනව පින්හතුන සාකච්ඡා කරන්න සප්ත විසුද්ධිය සම්බන්ධී. එනිසාම් මේ දේශනාව ඉතාම වටින විශේෂ දේශනාවක් අපේ ධරමේ තිබෙන රථවිනීත සූත්‍රය බොහෝ තැන්තැංවල තිබෙන කාරණාවල් සමූහයක් එක තැනකට ගොුණු කරලා දේශනා කරපු දේශනාවක් හැටියට මේ රථවිනීත සූත්‍රය හඳුන්වන්න පුළුව. එනි සාිට මේ දේශනාව විස්තර කරගෙන යනකොට, පිහතුනි බොහෝ තැන්බලින් කරුණු විස්තර කරන්ඩ අපට කාල වේලාව ගන්න බලාප් අවශ්‍ය වෙනවා. දේශනාව ආරම්භයේ පිළිබඳ නැවත සිහිපත් කිරීමක් කලොත්, රත විනීත සූත්‍රයේ බුදු හාමුදුරෝ දේශනා කරන්නේ රජගහනුවර වේළුවනාරාමේ කලන්දක නිවාපේ වැඩයිදගෙන දවසක් බුදුරජාණන් වහන්සේගේ ළඟට එවා කිමුල්ලවත් නුවර ඉඳල භික්ෂූන් වහන්සේලා පිරිසක්. ඇවිල්ල බදු හාමුදුරන්ට වැැඳල වාඩ වෙලා ඉන්නකොට බදුරජන් වහන්සේ යනවයි පිරිසගෙන්. කිමුල්ුවත් නුවර කවුද ඉන්නේ දසකතා ලාබී අන් අයව දසකතාවහි සමාධන් කරවන භික්ෂුව කියලා. තිං ඒ වෙලාවේදී භික්‍ෂූන් වහන්සේලා එක්ක හඩන්. හරියටර මොනොරු පිරිසක් මොනොරු පන්සීයක්ක් විත දෙක්ක තැන ඉන්නකොට ඒ මොනොරු පන්සීයමේ එකවර නාද කරනවා. එක ම හඬයි ඇහෙන්නේ ආන්න ඒ වගේ මේ භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම එක වර හඩනගා කියනවා ස්වාමීනේ මන්තානෙ පුත්තපුන්න මහරහතන් වහන්සේ. අපේ ගමී දසකතා ලාබී අන් අයව දසකතාවේ සමාධන්කරවන භික්‍ෂුව කියලා. යා ඒලාවේ බුදුරජාණන් වහන්සේම දසකතා මොනවද කියලා භික්‍ෂුන් වහන්සේලාට දේශනා කරනවා ොට අපි මේ දේශනා මාලාවී අපි දසකතා පිළිබඳ පැහැදිලි කරගෙන ආවා ඒ දසකතාවල පළවෙනි කාරණාව තමයි අපපිච්ච කතා ඒ අපපිච්ච කතාවල අල්පේච්ච භභාවය ඇතිකරන ආකාර කිහිපයක් තියෙනවා නෑට විස්තර කරනම කරුණු හතරක් අතරිිච්චතා පාපිච්චතා මහිච්චතා අල්පේච්චතා ඔන්න ඔය හතරේ තමයි අන්තිමටම අල්පේච්චතාව යගෙන කතා කරන්නේ. ඒ අල්පේච්ච භාවයාත් කරුණු හතරක් කොස්සේ විස් විස්තර කරනවා ප්‍රත්්‍ය පිළිබඳ අල්පේච්ච භාවය දුතාංග පිළිබඳ අල්පේච්ච භාවය පරයාාප්ති පිළිබඳ අල්පේච්ච භාවය අධිගම පිළිබඳ ල්පේච්ච භාවය මනි මේ බිරිට කොටස් හතරකට විස්තර කරනවා ටි මලින් පහත් පැදිලි කරමි ප්‍රත්ති පිළිබඳ අල්පේච්ච භාබය. කොහොමද බිච්චුවක් තමන්ට ලැබෙන ප්‍රත්්‍යය ඉවසන්න කියලා. මොකද සමහරදායකෝ ගොඩත්තියාගෙන පොඩ්ඩක් දෙනවා. ඒවිලාවට කොහොමද හිතපි හිටුවගන්නේ සමහර දායකව ඉන්නවා පොඩ්ඩත්තියාගෙන ගොඩාත් දෙනවා. සමහරදායකෙන්න්න ගොඩාත්තියයාගෙන ගොඩක් දෙනවා තිමිනිමි අවස්ථාවන්වලදි තමන්ගින් නිවන් මඟට බාධාවක් නොවෙන විදියට කොහොමද ඒ ප්‍රත්තිය පරිහරණය කරන්නේ කියන කාරණාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ ඉතනදි දේශනා කරනවා. ඊළඟට පින්හතුනි දෙවිනි කරුණ තම ඉතන සාකච්ඡා කරපු දුතාංග පිළිබඳ අල්පේච්ච භාවයේ. ඒත් දුතාංග පිළිබඳ අල්පෙච්ච භාවය කියන කාරණාවිදි කියන්නේ දුතාංග දහතුනක් තියෙනවා? යම් කිසි භික්‍ෂුවක් ඒ දුතාංග දහතුන සමාදන් වෙනවනං ආන්න ඒ භික්‍ෂුව අල්පේච්චයි හැබැයි ඒ භික්ෂුව අල්පේච්ච වෙන්නේ තමන් දුතාංග රකින බව කිසිම කෙනෙකුට දැනගනි ඉඩතියන්නේෙ නැති නිසා. එතන අල්පේච්ච භාවය කියන්නේ. තොට උන්වහන්සේ දුතාංග රකිනකොට ඒ දුතාංග උන්වහන්සේ සංඟවාගෙන ඉන්නවා. ම එතනද ළඟට විස්තර කලා මෙිත් දුතාංග කියන්නේ කුමකක්ද කියලා. මොකද ඒ කරුණු ඒ මාතෘකා මගහැරල යන්න සුදුසුනෑ කියලා මට හිතෙනවා මොකද ඉවැනි විස්තරයක් කරන්න දේශනාවක් ලැබෙන්න්නේ ඉතාම කලාතුරකිින්. මං එතට පහුගිය සතියක අප පින්ංවතර පැහැදිලි කරා ගිහි පිංවතුන්වන ඔබ මෙත් දුතාංග පිළිබඳ දැනගැනීමේ වටිනකම. මං තනදි පැහදිලි කරා ඊළඟට විස්තර කරා දුතාංග කියන්නේ මොනුමටද. දුතාංග කියන ඒ වචනයෙන් හඳුන්වන්නේ මොකක්ද. ඒ කාරණාවපි අපේ පංවතුන්ට එකන්න එක විස්තර කරා. දුතාංග කියලා හඳුන්වන්නේ යම්කිසි කෙනෙක් කෙලෙස් දැ අපේ හිතේ තිබෙන විධ කෙලෙස් තියනවා. ඒ කෙලෙස් විනාශ කරන කෙලෙස් කම්පාකර හරින අංග තමයි මෙ දුතාංග කියල කියන්නේ. දු දූතය කියල කියන්නේ. කම්පා කරලා විනාශ කරනවා. ග අපේ හිත මේ කෙලෙස්වලින් බරවෙලා තියෙන්නේ. තොට ඒ කෙලෙස් කම්පාකර හරින අංගයන් වලට තමයි දුතාංග කියල කියන්නේ. තොට දුතාංග සමාදන් වෙන භික්‍ෂුව ලෝකාමිෂයේ හැර කාය පිළිබඳ ජීවිතය පිළිබඳ තියන මෙනිමි තන්හාව නිරපේක්ෂවකව අත්තරිනවා. ොටම. කය පිළිබඳව ජීවිතයේ පිල්ලිබඳව අපේක්ෂාවක් නැතුව ඒ දෙකම අත්හරිනවාවි දුතාංග සමාධැංවීම තුළින්. මොකද ඒත් තරමටම මේ දුතාංග දුෂ්කරයි. තුර මිනිමි දුතාංග පිළිබඳ සාකච්ඡා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අංග දහතුනා කෙලෙස් කපාහරින කෙලෙස් කම්පාකර හැරදමන ග තිබෙනම දහතුනා. දහතුන නැවත මතක්කලොත් පන්සකොලිකංගේය තෙචීවරකංගය පින්ඩපාතිකංගය සපදාානචාරිකංගය ඒකාසනිකංගය, පත්ත පින්ඩිකංගය, කළුපච්චා බත්තිිකංගය ආරං්ඥිකංගය රුක්කමෝලිකංගය අබ්බෝකාසිකංගය සෝසානිකංගය යතාසත්තනිකංගය නේසජ්ජිකංගය කියන මෙන්න මේ දහතුන තමයි දුතාංග දහතුන වෙන්නේ. අපි මේ දහතුන හැමදාම අපේ පින්වතුට මතක් කරන්න මොකද තොට මේ දේශනා මාලාව පුරාවටම මේ දහතුන වාර කිහිපයක් අහනකොටත් අපේ පින්වතුට මේ දහතුන ඉතාම හොඳින් මතක තබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා.ටට අපි එතනදි විස්තර කරාමි පන්සකූ ලිකාගේ කියන්නේෙ මොකක්ද කියලා. පන්සකෝලිකාන්ගේ කියෙල කියන්නේ පන්සු කියන්නේ අපි මතක් කලා පස්සලට. කූ කියන්නෙක් කුලය කුලයක් කියල කියන්නේ. යම් කිසි තැනක පස් ගොඩක් තියෙනවනම් අන්න තැන්ට පන්සකොලේ කෙළි කියෙනවා. සාමාන්‍ය ප්‍රකෘති අරථයේ ඒයි නමුත් මේක සාසනික වචයෙන් ධර්මය වශයෙන් ගත්තු තිං අර්ථයක් දීලා තියෙනවා ඒ තමයි යම් කිසි දෙයක් පස් වගේ පිළිකුල් වෙනවනම්. යම පස් වගේ පිළිකුල් සහගත නම් අන්න ඒදේ පන්සකෝලිකංගේ කියලා හඳුන් වනවා. තොට ඒ පන්සකෝලි කගයේදී, ත්න භික්‍ෂවා තමංගි චීවරය තෝරාගන්නෝන ආකාර විසි තුනක් දේශනා කරා අර සොහොනකද අත්හැරල දාපුේවා එනට කඩසාපෝලිඉස්සරහත් හැරලදාපුවා ඊළඟට සමහර අය රථය චෝලය කියල සඳහන් කරා සමහර අය විසිකරනවරෙදි කෑලේ වටින වස්තර යම්කිසි පන්සකුලිකංග දුතාන්ගේ සමාදැන් වෙන භික්‍ෂුවක් මේවීතිය ගමන්කලොත් උන්වහන්සේ මේකාර ගනිත්වා කියෙන චේතනාව. ඊළඟට කසල ගොඩකට විසිකරණදාපු වස්තර. ඊළඟට ඉස්ත්‍රීන්නිසින් තමන්ගේ ගැබ්මල සෝදා පිහදා ඉවත් කරන වස්තර එවගේ වස්තර තමයි මේකට ගන්න. එහෙම වස්තර විසිතුනාක් තියෙන බව අපි සඳහන් කලා. ඊළඟට පෙන්වතුන අපි මතක් කලා දැන් මේ භික්ෂුව සංගයා උදෙසා සංගරත්නයට දෙන සංගීක කොට දෙන වස්තර භාරගෙන පරිහරණය කරන්න කොටිම්ම කියනවන ගෘහපතියන් විසින් ගෙනෙන ලද වස්ත්‍ර භාරගන්න සුදුසුනෑ එතනද අපි විශේෂ කරුණක් මතක් කරා යම් කිසි කෙනෙක් යම් භික්ෂුවකගේ පාදමෝලේ චීවරයක් පූජා කරනවා ඒ පාදමෝලයේ පෝජාකරපු චීවරය ඒ භික්‍ෂුව පන්සකූලිකන්ගේ දුතන්ගේ සමාදැන්වෙන භික්‍ෂුවගේ පාදමෝලේ පූජා කරනවා අන්න ඒ චීවරය අර භික්ෂුවට පන්සකොලිකංග දුතාන්ගේ හැටියට සමාධංගලන්න භික්‍ෂුවට පරිහරණය කරන්න පුළුවන්. දායකයා විෂන් භික්‍ෂුවගේ පාදමූලයේ පූජා කරනවා, ඒක පන්සකොලිකංගය හැටියට තමන්ට පාවිච්චි කරන්න පුළුවන්. තේතකොට අප පෙන්වතුට අපි මතක් කර ගොඩාකිලාවටය භික්‍ෂූන් වහන්සේලාට පාදමූලයේ චීවර පූජාව කොයිතරම් වැදගත්ද කියලා. කද කාලි ොඩාක් භික්ෂුන් වහන්සේලාට ඔය චීවර ආදී දේවල් පූජා කරනකොට විශේෂයෙන්ම දායක පිරිසු උනන්දු වෙලාතී නමුකර දැන් මේ දුතාංග සමාධැන්ගෙන භික්ෂුන් වහන්සේලා හරියට කෞද කියල හොයාගන්න බෑනිි ඒනිසා භික්‍ෂුන් වහන්සේලාට හැම භික්ෂුන් වහන්සේ නමකටම දන්දෙනකොට දායකූ පුරදු වෙලා තිබුණ විශේෂයමමේ චීවර ආදී දේවල් පූජා කරනකොට පාදමෝලී තබල පූජා කරන්න. ඒක එක පැත්තකින් විශේෂානි සංස ලැබෙන පින්කමක්, අනිත්ක දුතාංග සමාධංවෙච්ච භික්ෂුන් වහන්සේ නමකට එවැනි චීවරයක් ලැබුණතින් උන්වහන්සට පරිහරණය කරීම කරන්න ලැබීම කියන කාරණාව නිසා දායකයන්ට බොහෝසන් කුසල් වඩාගන්න පුළුවන්කමක් ලැබෙනවා. ජාන්නේ කාරණාවෙන් තමයි ඇත්තටමයි ඒ චීවර පූජාව ඒ තරමටම විශේෂ වෙන්නේ. තේ කාරණාව අපේ පින් වතුන්ට අපේදා. දේශනාවත් තුලි විස්තරාත්මකව පැහැදිලි කරන්නට යෙදනා. තිමකද අපි මේ කරුණු දැනගෙන මං එකකෑ සඳහන් කරේ ගිහි පින්මතුන්වන ඔබ මෙවැනි කරුණු දැනගැනීමේ විශේෂවාසිතියෙනවා. බොහෝ ආනිසංස තිබෙනවා හැබැයි මේ කරුණු දැනගෙන අන් අයට ගරහන චේතනා වෙන්නෙ වේ. තමන්ට නිවන්දකින්න. තමන්ට කුසල් වඩන් නයි පිංහතුනි මේ කාරණාවල් තැනගන්නට ඕන. අපේ ගොඩක් ස්වාමින්හසල කිහිපනකුත්. මේ පිළිබඳ දැනුවත්තුනෙන් පසද කතා කලා. තුට අපි ඒකෙන් තේරුම් කරගත්තා බොහෝ දෙනෙකුට මේ දුතාංග පිළිබඳ දැනගැනීම කොයිතරම් වටිනවද කියලා. මොකද ඒ කතාකරපු පිරිස කතා කලීම තමන්ගෙන් නිවන්මගට මේ කරුණුපකාර වනා කියන කාරණාව මතක් කරන්න. එමනං දේශනාවකද වියයුත්තේ ආන්න ඒ කාරණාව. එනිසා පේපින් වතුන් මේ කරුණු දැනගෙන? ඒවා ක්‍රියාත්මක කරන්න උනන්දු වෙන්නට ඕන. ඒවා හදාරන්න උනන්දු වෙන්නට ඕන තොටේ ඒ තුළින් තමයි අපේ පිංවතුන්ට මී කාරණාවල් දැනගෙන තමන්ට ජීවිතයට අර්ථවත් පිණිසේ කාරණාවල් ගොුණු කරගන්න පුළුවන්කමත් ලැබෙන්නේ. තටේ ඒ විදිරපි මේ පන්ස කොලි කාංග දුතාන්ගේ පිළිබඳ අපේ පංවතුන්ට සිහිපත් කරන්නට යෙදනාම්. ඉන්නට දෙවිනි එක තමයි තෙචීවරකංගය. තෙචීවරකංගේ කියල සඳහන් කරේ ීර වර්ග තුනයි, ත චීවර කංග දුතාන්ගේ සමාදංගට භික්ෂෝ චීවරවර්ග තුනයි පරිහරණය කරන්නේ. සංගාටිය උත්තරා සංගය අදන කඩිය. ත මිනිමේ තුන තමයි චීවර තුනක් හැටියට භික්‍ෂුන් වහන්සේ පාවිච්චි කරන්නේ. තොට ඒ තුනමනවගේද ඒ තුන කොහොමද පරිහරණය කරන්නේ උත්කෘෂ්ට වශයෙන් මධ්‍යම වශයෙන් එවගේම මරුදුක වශයෙන්, යම් කිසි භික්ෂුවක් ඒ දේවල් පරිහරණය කරණ කොහොමද කියන කාරණාව අපේ පින්වතුන්ට අපි මතක් කරන්නට යෙදුනා. තේවයි ආනි සංසත් පැහැදිලි කරනට යෙදුනා. තුට ඊළඟට අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ තුන්වෙනි දුතාගය. වන දුතාංග දෙකක් අපි මේ වෙනකොට සම්පූර්ණ වශයම විස්තර කරලා නිමා කරණට යෙදුනා. තුට අපිරදධ සාකච්ඡා කරන තිමිෙන තුන්වෙනි දුතාංගය, තුන්වෙනි දුතාන්ගේය තමයි පින්ඩ පාති කංගය. පිඩ පාතිකංග දුතාංගයත් පින්තුනි අර විදිටම තම සමාදං වෙන්න ටොන දැම් මේ දුතාංගවල තියෙන්නේ. පිහතුන කැමතිනං දහතුනම සමාදං වෙන්න පුළුවන්. කැමතිනං දොළහක් සමාදන් වෙන්න පුළුවන්. කැමතිනං එක්කො ලහක් කැමතිනං දහයක්. යටත් පිරිසෙන් කැමතිනං එකක් හෝ සමාදං වෙන්න පුළුවන්. ඒ එක වුණත් කැමතිකෙනෙකට උත්කෘෂ්ට වශෙන් රකින්න පුළුවන්, කැමති කෙනෙකොට මධ්‍යම වශයෙන් රකින්න පුළුවන්. කැමති කෙනෙකුට මුනුදුක වශයෙන් රකින්නත් පුළුවන්. ති මේවා සමාදංවීම තමයි, පිහතුන අපට නිවනට නිර්වාණ මාරගිට උපකාර වෙන්නේ. තුරා අප අපේ පිහොතුට මතක් කලාා ගිහි අයට. මේ දුතාංගවල තුනක් පහසුවයින් සමාදංවෙන පුළුවන් බව පැවිදි පිරිසර තමයි මේ දහතුනම හරියටම සමාධන් වෙන පුළුවන්කමක් ලැබෙන්නේ. එතකොට දැන් මේ දුතාංග සමාදංවීම, නිවනට කොයිඉතරං උපකාරයක් වෙනවදකර සඳහන් කලෝතින් යම් බුද්ධ ශාසනයක ගිහි භහාවේ ඉඳගෙන. බද්ධ ජීතෙරුන් වහන්සේ වගේ ඒ වගේ බොහෝ පිරිසක් ගිහිව නිර්වාණමාර්ගය ලැබුවකෙන් අරහත් පලේ ලැබුවා. තුට අන්නේ වගේ ගිහිව අරහත්ඵලේ ලබන්න මාර්ගඵල ලබන්න විශේෂයම උපකාරවෙනවා මේ සසරේ දුතාංග සමාදං වෙලා ඉඳීම. ඒකොට දැන්මීම තංග සමාදංවීම ඉවැනි ප්‍රයෝජනයකුත් තියෙනවා. ට අපි පිහතට මතක් කලේ දැන්මි කාර්ණාවිදි විශේෂයෙන්ම මේ දුතාංග සමාධානීදී අපිට නිර්වාණ මාර්ගයම තමයි අරමුණු කරගන්න ඕන හැමවෙලාවකම නිවනටම තමයි මෙතනදි ලංවෙන්නට ඕන ඒක ෑමන් සඳහන්කරේ කැමතිනන් දහතනම රකින්න පුළුවන් කැමතිනන් ගයටත් පිරිසිං ක්කෝ රකින්න ලුවන් කැමතිෙකෙනෙකොට උත්කෘ්ට ලෙසද එහෙමනැත්තන් කැමතිෙනකොට මධ්‍යම ලෙසද එහමනැත්තන් කැමතිෙෙනෙකොට මුරුදුක ලෙසද රකින්නත් පුළුවවා. ත්‍රමී පින්්ඩ පාතිකංග දුතාංගත් ඒ විදියි. පිණඩපාතිිකංග දුතාංගත් අර කලින් දුතාංග දෙක වගේම එක බුදුරජාන් වහන්සේගේින් එක්වාආගශාව කයෙන වහන්සලාග. එකසු මහාශ්‍රාවකයන් වහන්සේලාෑගෙන් එමනැත්තත් මහරහතන් වහන්සේ නමකගෙන් එමනැත්තන් දුතාංග සමාදැන්වෙෙන යටත් පිරිසිෙන් දුතාංග සමාදැන් වෙලා ඉන්න භික්‍ෂුන් වහන්සේ නමකගින් හෝ සමාදැන්වෙන්නට ඕන එහෙම භික්‍ෂුන් වහන්සේ නමක් නැති නම් ඊළඟට අවස්ථාවක් තියෙනවා ඒ තමයි ඉනතුනි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ තමන්ට බුදුරජාණන් වහන්සේ නමක් වැඩින් ස්ථානියක එමනැත්තං ශාරීරික ධාතුන් වහන්සේලා වැඩඉන්න. එමනැත්තං බෝධීන් වහන්සේ වැඩයින තැන. ඒ තැන්වලට ගිහිල්ල ඒ ස්ථාන සුද්ධ පවිත්‍ර කරලා වැඳගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට හරියට බුදුරජාණන් වහන්සේ තමන්ටමී දුතංග සමාදන් කරවනව වගේ තමන් සමාදැන් වෙනවා. තොට සමාධන් වෙන කොට දැන් පිණඩ පාතිංග දුතංගේ සමාදැන් වෙනවනං කියනවා වාක්‍ය දෙකක් තින මේ දෙකින් කැමතික කියන පුළුවන්. අතිරේක ලාබං පටික්කි පාමි එකයන්නේ අතිරේක ලාබේ හැරදමි. උ එකක් ඊළඟට තවත් ඔන්න වාකයක් තියෙනවා පිින්්ඩ පාර්තිකංගං සමාධයාමි. පිණ්ඩපාතිකංගේ සමාදං වෙමි. ඔන්නේ වාක්‍ය දෙකෙන් මොකක්කරි එකයි කියන්න ඕන දෙකමනෙවේ දෙකෙනුත් එකයි කියන්නට ඕන අර වගේ ආරැන් වහන්සේලා යටත් පිරිසෙන් දුතාග සමාධං වෙච්ච භික්ෂුන් වහසේ දමක්වත් නැත්තම්. කරනතින් අරවගේ ස්ථානකට ගිහිල්ලා ඒ තැන ඉඳගෙන බුදුරජාණන් වහන්සේ මට දුතාංග සමාදන් කරවනවා මාව දුතාංග සමාධානය පිහිටුුවනවක් කළ හිතාගෙන ඔන්න සමාදන් වෙනවා අරවා්‍ය දෙකෙන් කක් කියලා. එවිදර තමයි දැම්මී දුතාංගගේ සමාදන්වෙන්නට ඕන තරමි බදුතාංග සමාදං වෙන භිච්ෂුව පින්ඩපාතිකංග දුතාංගය සමාදන් වෙන භික්ෂුවට තියෙනවා පින් ඔතුනි බත්වරග තුදුසක්. දුසක් කියන දාහතරා. බත්වර්ග දාහතරක් දාන ක්‍රම දාහතරක් තියෙනවා මඟහරින්න. ඔය දානක්‍රම දාහතරින් එකක්වත් පිහතුන මේ පින්ඩපාතිංග දුතාන්ගේ සමාධැංවෙච්ච භික්‍ෂුවට භාරගන්න බෑ. අපි බලමු මොනවදේ දාහතර කියලා. මන පලවෙනි එක තම සංග බත්තා. සංගබත්තය කියල කියන්නේ සඟ සතු කරලා සංඝයාට පූජා කරන දානය ඒක දැන් ඒ දානෙපලට ගිහිල්ල දානෙ ගෙදරට ගිහිල්ලා ඇතුළ ඉඳගෙන වලදන්න බෑ එකතැන් පලවෙනි එක. ඊළඟට උද්දේශ බත්තය. උද්දේශ බත්තය කියල කියන්නේ භික්‍ෂූන් වහන්සේලා කිහිප දෙෙනෙකුට. අපි එතුමන පන්සලේ වැඩඉන්න එම නැත්තා යම් කිසිේ තැනක වැඩයින්න භික්ෂූන් වහසලා පස්නමක්. ඒ පස්නමට දානෙ පූජා කරන වකිල හිතාගෙනෙනවා. එතන එක නමක් ඉන්නවනන් දුතාග සමාදන් වෙලා ඉන්න ඒ භික්ෂුවට ඒ දාානය බාරගන්න බෑ. එක තමයි උද්දේශ බත්තය කෙළ කියන්නේ. ඊළඟට නිමන්තනය නිමන්තනය කෙල කියන්නේ සංගරත්නය උදෙසා ගෙනල්ල දෙන දානය බාරගන්න බෑ. සංගයාට හෝ පුද්ගලයන්ට නිමන්ත්‍රණය කළ කතා කරලා දෙන දානය බාරගන්න බෑ. ඊළඟට සලාක බත්තය, සලාක බත්තේ කෙල්ලෙක කියන්නේ සලාක ක්‍රමයට බෙදාගෙන. මාසකට ගිවල් අපිහිතුමූ පණහත් තියෙනවනගේ පණහි අය උදේට මේකෙනා දවල්ට මේ කෙන කියලර තමන් බෙදාගෙනදාන දෙනවේ ඒ ඒදානක් තමයපි සලාකධානය කියළ හඳුන්වනර සලාක ක්‍රමයට නිකඟර තුන්්ඩු ඇදලා දිනවෙන් කරලා ගන්නුව වගේ ක්‍රමයක් තමයිතන තියෙන්නේ. අන්නේ විදිර සලාක ක්‍රමයට දෙන දානයක් තියෙනව නැ ඒක බාරගන්නත් බෑ ඉට පස්වනක තමයි පක්කක බත්තය පක්කක බත්තය කෙල කියන්නේ දැන් සමහර අය පුර පක්ෂයට එකන්නේ පොහොය දිනට පෙර පොහොය දිනට පසු ඒ දින පහලවෙෙන් පහලව පොහොය දිනට පෙර දින පහලවට හෝ පොහොය දිනට පසු දින පහලවට දැ අපිතුම න්න ගමක් තියෙනවා ගමක ගෙවල් පහලවයි තියෙන්නේ ඒ ගෙවල් පහළවේ අය එක කෙනෙක් පෙරපක්ෂයේ පුරපක්ෂියයට කලින් ඉගැන පුරපසුලෝසක් පොහොයි දසට කලින් දින පහළවේ ඒ කෙනා ඔන්න කෙනෙක් දාන භාරගන්න අරගෙවල් පහළවීමයි බාරගන්නවා. ඊළඟට ඒ පිරිසම එතනින් උපෝසත දවසට පස්සේ පුරපසුලෝසක් පොහොයි දවසට පස්සේ ඊළඟට ඊතුරු දවස් පහළවෙත් දානය භාරගන්නවා අන්නේ ඒ එහෙම බාරගෙන දෙන දානයට තමයි කියන්නේ පක්ෂක බත්තය කියලා. එකන්නේ යම්කිසි සැදහැවතුම් පිසක් පක්ෂයකට වරා දෙන දානය තමයි හෙම හඳුන් වන්නේ. ඊළඟට හයිවින එක තමයි උපෝසතිය උපෝසිතිකයි කෙල කියන්නේ පොරොපසලොස්සක් පොහොය දවස් වලට දෙන දානය. ඊළඟට පාටි පදිකයය කියල කියනවා, පාටිපදිකය කෙල කියන්නේ පුරපසලොස්සක් පොහොයි දවසට පසු දවසේ. පුොරපසලොසක් පොහොයි දවසට පසු දවසට දෙන දානය. එක තමයි ඒ දානය හැටි හඳුන්ව නිකාඳුන්වන්නේ පාටි පදිකය කියලා. ඊළඟට අටවිනිධානය තමයි ආගන්තුක බත්තය. ආගන්තුක බත්තය කෙල කියන්නේ දැන් අපේ විශාකා මහෝපාසිකාව ඔය කියන දානය දුන්නු කෙනෙක්. ඇය. ආගන්තුක බත්යත් දුන්නා ගමික බත්තියක්ත් දුන්න ගිලාන බත්යත් දුන්න ගිලානු උට්ටයක බත්තියත් කෙනෙ මිනිමේ බත්වර්ග කීපේම දුන්න. තුට එතනද කියන්නෙ දැන් ආගන්තුක බත්තය කෙල කියන්නේ දැ සමහර ගෙවල් ඔයිවිදිට බාරගෙන තියෙනවා යම් කිසි තැනක ඉඳලා. යම් ආගන්තුක භික්ෂුන් වහන්සේ නමක් වඩිනවනම්. ඒ ආගන්තුක සියලුම භික්‍ෂුන් වහන්සේලාට අපි දන් දෙනවා. කෞද මේ ආගන්තුක භික්ෂුව ක කියලා කියන්නේෙක්. අපිහිටම එක භික්ෂුවක් වැඩිව එක ගමක. ඒ ගමී ඉඳලා මේ භික්‍ෂුව පැමිණෙනවා එක ගමකට. අපිතුමන්න එක භික්‍ෂුවක් වැඩිනෝ මාතර. උන්වහන්සේ වඩිනව කොළඹට. කොළඹට වැඩියම උන්වහන්සේ කොළඹට ආගන්තුකයි. එහෙම ආගන්තුකව වැඩිපු භික්‍ෂූන්වහන්සේලාට දන් දෙන්න භාරගත්තු කුල තියෙනවා. අන්න ඒ කොලයකින්දාානයක්, පින්ඩ පාතිකංග දුතාන්ගේ සමාධං වෙච්ච භික්ෂුවට භාරගන්න බෑ උනාහන්ේ ආගන්තුකව වඩිනවන්න යම්කිසි ගමකට ඒ වැඩපු වෙලාවට උන්වහන්සේට අරවගේ ගෙදරක් තියෙනවක් කියලා ආරංචිියුුණොත් ඒ ගෙදරින් අර ආගන්තුකව දෙන බත බාරගන්න බෑ. එක තමයි ආගන්තුක බත්තයකර සඳහන් කරන්නේ. ඊළඟට පින්වතුනි දැන් ගමික බත කියලා කියන්නේ. ගමිකබත කියල කියන්නේ දෙැ අපි හිතුමොන්න යම් කිසි භික්‍ෂූන් වහන්සේ නමක් වැඩනො මාතර. උන්වහන්සේ වඩින්නේ කොළඹට. හැබ උන්වහන්සේට ගාල්ල නගරේ මුණගැහෙනවා. තුොට උන්වහන්සේ ගාල්ල පහුකරගෙන තමයි වඩින්නේ. අන්නර ගාලු නගරේ පහුකරණ භික්ෂුවට කියන්නේ ගමික භික්ෂුව කියලා. කෙනේ තවක් ගමක ඉඳලා තවත් ගමකට යනකොට අතර මග ගමක් පහුකරන වනං. පහුකරන ගම පහුකරන භික්‍ෂුවට තමයි ගැන ගමිකබත කියලා දැන් ඔය විශාකාඋපාසිකාවත් තේවිදියටම සැවැත්නෝර ඉඳගෙන ඇයත් ඔය ගමික බතත් දෙනවා මොකක් දේක තියෙන විශේෂත්වය දැන් ගොඩා කෙලාට භික්‍ෂුන් වහන්සේලා වැඩම කලේපින් ඔතුනි පයි උනාාන්සලෙක්ක ඔය ගැල්කරුවත්ක තමයි වැඩම කළේ තුට ගැල්කරුවොත්ය එක දැන් දැන් මේ ලංකාවාගෙනෙවේ ජම්බුදධපේ ත්වොත්තිින් ඉතා විශාලප ප්‍රදශයා පරාසයක් විහිදලා තියෙන රටා. තුොටේ ජම්බුද්ධීපේදී දැන් ප භික්‍ෂූන් වහන්සේලා වඩිනකොට උන්වහන්සේලා ගොඩා කලාට තනියෙන් වඩින්න නෑ. අර වගේ ඔය ගැල්කරුවොත් එෙක්ක ඒ රත පිරිසත් එක තමයි වඩින්නේ. තෙහිෙම වඩින්න පින්හතුනි උන්වහන්සේලාට ආරක්ෂාවක් තියෙනවා මොකොද නැත්තං ඔයන අතර මගතුල්ල මිනිස්සු නැති මාර්ගහම් වෙනවා. ඊළඟට විශාල වනාන්තරතියෙන ප්‍රදේශහ වෙනවා. ඒවයි සොරුවින්නවා අමනුෂ්‍ය බියතියෙනවා. ඊළඟට වැලි කාන්තාාර මුණගැහෙනවා. ඔය වගේ බාධක සහිත සම්බාධක ස්ථාන ගණනාවක් මුණගැහෙනවා. තුට ඒ තැන්වලදි අර පිරිසක් එ කෙනෙකොට. අඩුමතරම ඉක්කෙනෙක්ක් කරෙනවනං? ඒ කෙනා අර කෙනාට රැකවර්ණයක් දෙන්න පොළුවන් තිය නිසා භික්‍ෂූන් වහන්සල ගොඩා කෙලාවට යම් තැනක වඩිනවනන් උන්වහන්සේ අරවගේ කෙනෙක් එක්ක තමයි වඩින්නේටට එහෙම වඩින කොටඋන්වහන්සේලා පින් ඔතුනි දැන් අරාපිහිතමකෝ තැන් අපි තේරණ විද්‍යයට කිවෝතින් ඔන මාතරින්දලා කොළොමට පිරිසක් කෙනවා තේ පිරිසත් එක හාමුදුරොත් වෙනවා එවන්වහන්සට රැකවර්ණයක් තිනෙ පිරිසත්ය කෙනෙකොට න්න ගල්ල නගරදි තම උන්හසට දාන වෙලාව ලංගවෙන්න දානවිලාව ලංගවනාමන් වවහන්සේ අර පිරිසට මදක් ඉන්න කියලා අර හාමුදුරුවෝ කරන්නේ ගාල්ලේ පින්්ඩපාතය වඩින්න පුළුවන් තැනකට වැඩම කරලෙනවා. නමුත් සමහර ගෙවල් තිබිල තියෙනවා ගමික භික්‍ෂුන් වහන්සේලාට දන් දෙෙන නිවාසය. ඒම ගමික භික්ෂුන් වහන්සේලාට දන්දින නිවාසවලට අර මේ පින්්ඩපාතිකංග දුතාන්ගේ සමාදන් වෙන භික්‍ෂුන් වහන්සේලාට යන්න බැහැ. ඒ ඇයි ඇයි ඒ ගමික භික්ෂුන් වහන්සේලාට දන් දෙන්න වෙනමයි බැඳිලෙඉන්නේ. විශාකාවපාසිකාව තයවගේ කෙනෙේ ඇැ ඉහෙම බැඳිලෙඉන්නේ. දැන් අර ගැල්කරුවෝත්ය කනකොට? ඒ අය පිින්වතුනී බොහෝ වෙලා බලාගෙනඉන්නේ. දැම්මි බිචුන් වහන්සේ නගරට වැඩියම. පිිතුර සමහර පලාාත්තිබෙනවා ඒ පලාාත්වලයි බොහොම රලුයි. රෞද්‍ර ගති තියෙන්නේ. ඉලට සමහර ගෙවල් තියෙනවා ඒ තැවල දන් දෙන්නේ. සමහර ගෙවල් තියෙනව ඒ ගෙවල් අය විෙනත් පිනත් ආගම් මත දරණ අය තුට යාල දන් දෙන්නේෙත් නෑ. තු මනි මේත් තෝරා බේරාගෙන උන්වහන්සේට හරීටම දන් දෙෙන දායක ගෙදර කොහේද කියලා බලාගෙන එනකොට පිහතුනි සමහර වෙලාවට අර බලාගෙනඉන්න පිරිස යන්න පුළුවවා. යාල ඒතරං වෙලා ඉන්න යාල යන්න පුළ තෝට හාමුදුරුවන්ට තවත් කණ්ඩායමක් එකං ඉන්න වෙනවා තඒවගේ බොහෝ අපහසුතාාවන්බලට පත්වෙන සිද්ධ වෙනවා. අන්න ඒ අපහාසුතාවය මගහරවන්න ඕන නිසා තමයි, මේ ගමික භික්‍ෂුන් වහන්සේලාට ආගන්තුක භික්‍ෂුන් වහන්සේලාට දන් දෙන්න වෙන්නම පිරිස බැඳිල හිතිය. තුට ඒකතින වාසයමකක්ද වාසිය තමයි යම්කිසි ගමික භික්‍ෂුන් වහන්සේෙනමක් වැඩිියොති. නගගරයේ අයට නගරය දන්න නෑන දැන් දන් දෙන්න කොහෙ දෙගෙවල් තියන්නේෙ දන් නොදෙනගෙවල් කොහෙද මිනි මේ තැනටගියොති මොනොහරි ලැබේ කියල ගම අයි දන්නන්නේෑනේ හැබැයි ගමී ප්‍රසිද්ධ වෙලා තියෙනවන අන අර්ශවල් ගෙදරක් තියෙනවා. ඒ ගෙදරටට ගියාම මේ ගමික භික්ෂුන් වහන්සේලාට දන් දෙෙනව කියල ප්‍රසිද් වෙලා තියෙනවනම්. එතකොට පංවතුන නගර අය පන්නන්නේ ඒ ගෙදරට යන පාරිවිතරට භික්ෂුන් වහන්සේට. තට උන්වහන්සේ ඒ ගෙදරට ගිහිල දානතික පහසුවෙන් ලබාගෙන උන්වහන්සේ නැවතත් තමන්ගගේ ගමනට අර පිරිසත් එක පිටත් වෙනවා. එතකොට දැන් උන්වහන්සේට පින්වතුනි ම මතක් කලා, අර ආගන්තුකව ගමිකව වඩින භික්‍ෂුන් වහන්සේලාට දන් දෙන්න එහෙම නිවසක් බැදිිල තියෙනවනං. මි පිින්්ඩපාතිකංග දුතාන්ගේ සමාධං එච්චි භික්‍ෂුවට ඒ නිවසට පින්වතු දන් බලදන්න යන්න බේ. ඒක තමයි මේ පිින්ඩ පාතිිකංග දුතාන්ගේ සමාධැංවෙච්ච භික්ෂුවට නුසුදුසු දානයට දාානය පිළිගන්නු නුසුදුසු නමවෙනි ස්ථානය. එනට දහවනි ස්ථානය තමයි ගිලාන බත්තය. ගිලාන බත්තය කෙල කියන්නේ ගිලන් ඕ භික්‍ෂුන් වහන්සේලාට දන් දෙන්න වෙන්නම පිරිස් ඉන්නවා අන්න ඒ පිරිස් ඉන්න තැන්වලට ඒ ස්ථානවලින් ගේන දාානය බාරගන්න බෑ. ඉළඟට ගිලානු පට්ඨාන බත්තං. ගිලානු පට්ඨාන බත්තය කෙළ කියන්න පින්වතුනි ගිලන් උපස්ථායක භික්ෂූන් වහන්සේලාටම දන් දෙන්න බැඳිල ඉන්න ස්ථාන තියනවා. තටේ ගිලන් උපට්ටායක භික්ෂුන් වහන්සේලා උදෙසා දෙන දානයක් මේ කියන භික්ෂූන් වහන්සේට පින් ඔතුනි භාරගන්න බෑ. ඉළඟට තුළු සුනිධානය තමයි විහාරබත්තය විහාරබත්තය කියල කියන්නේ දැන් අපිහිතමුකු සබ්ධවන්ත භික්‍ෂූන් වහන්සේ දායක පිරිසක්, භික්ෂූන් වහන්සේලා වැඩඉන්න විහාරයක් තියෙනවා. ටොට ඒ විහාරේ. තමන් විසින් සාදා නිම කරල පූජා කරන විහාරයට දානයක්ගල පූජා කරනවා. තොට ඒ නිතර දන්දෙන. ඒ වගේ උපස්ථාන කරන එහෙම දායකයන්ගේ දානයක්ත් භාරගන්න බෑ එක තම විහාර බත්තය කෙල කියන්නේ. ට දූරබත්තය කියල කිය කියන්නේ සංඝයාට දෙමි කියමි දූරබද්ධමි කියලා නිතර දන්දනදායක පිරිසින්නවා ඒ අයගධානයත් බාරගන්න බෑ වාරබත්ත කියල කියන්නේ ගමී අය වාරෙන් වාරෙට මාසකට සැරයා. සතුනකට සැරයක් මා සහයකට සැරයක් අවුරුද්ධට එක වරක් අන්න එහෙම දන් දෙෙන ස්ථාන තිබෙනවා. ඒ තැංගලින් ගේන දානෙත් මේ භික්‍ෂුන් වහන්සේට ාරගන්න බෑ. ති ඔන්නව ඒ එකන දා හතරම පිහතුනි මේ පිින්්ඩපාතිකංගය දුතාන්ගේ සමාදැං වෙන භික්‍ෂුන් වහන්සේට බාරගන්න බෑ. නැවත මම දා හතරමතක් කරන්න සංගබත්තය උද්දේශභත්තය නිමන්තබත්තය සලාකබත්තය, පක්කිකබත්තය, උපෝසතිකය පාටිපදිකය, ආගන්තුකබත්තය, ගමිකබත්තය, ගිලානබත්තය, ගිලානු පට්ටානබත්තය, විහාරබත්තය, ධූරබත්තය, වාරබත්තය කියෙන මිනිමේ දාහතර. තිං ඒකක්වත් ඒ කියන බිෂුන් වහන්සේට භාරගන්න බෑ. අපි මිනිමිහිම හිතමකු දැන්ඔන්න සඟබත්ත හැර. සඟබත්ත හැර, සංගබත්තති කියයන්න න පසේ භික්ෂුණන් හන්සේලා පස්නමක් ඉන්නවා ඒ පස්නම්මෙන් පස්නමටවිල්ල ආරාධනාවක් කරන ස්වාමීන් අපේ ගෙදර සංගික දාානයක් තියෙනවා සංගරත්නය අපේ නිවසට වැඩම කරණගෙනු නාරාධනා කරන අන්න ඒකට තම සංගබත්තය කෙළ කියන්නේ. සාංගික දාානය කෙළ කියන්නේ. එතොටරන් මේ පින්ඩපාතිකංග දුතාන්ගේ සමාධංවෙච්ච භික්්ෂුවට පින්ඔතුනි අර ගෙදරට දානයට වඩින්න බෑ. ඉවෙලි ආරාධනා කරන ආරාධනා භාරගෙන වඩින්න බෑ එකයි මෙතන කියන්නේ හැබැයිවිනිමිහෙම පොළුවන්. අපි හෙතුම දැන්ර හතර නමක් වඩිනවර දාන ෙදරට තැන් එක නමක් පින්ඩපාතිකංග දුතන්ගේ සමාදංගලා ඉන්නේ. ටොටට එක නම්ම උන්වහන්සේ පිණඩපාති වඩිනවා. වඩින කොටාර සාංගික ධානය තියන ගෙදර ලඟින් වඩින්නේ. එහෙම ගෙදර ලගින් වඩිනකොට පින්හතුනි. ඒගෙදර නිවැස අය ගිහිල ආරාධනා කරනවා, ස්වාමීනයේ අපේගෙදර සංගරත්නයට ධානයක් පූජා කරල තියෙනවා. ස්වාමීනී ඔබ වහන්සේත් ඒ දාානය වලදන්න කියල කියනවා. අන්න ඒ වෙලාවට ගේ තුට වැඩලදානයවලදන්න බෑ. පාත්‍රයේ දෙනවා ධානටිකක් පූජ කරන්න කියලා. ටටේ පාතර අරගෙනගෙල දානටිකක් පූජා කරලඒ වලදනවා. අන්න ඒක තමයි මේ භිච්චුවට අතිරේ කලාබයක් හැටියට දානයකි භාරගන්න පුළුවන්. ළඟට එහම නැත්තං ගියගයක් ගානේ පින්ඩ පාති ිහිල තම පිංහතුනි දාානය සම්පූර්ණ කරගන්න වෙන්නේ. ඊළඟට පින්වතුනි දැි තවදයක් පොළුවන් මෙිනිමෙහිම දකර සංගයා උදෙසා දෙකර කලින් මතක් කරපු දාහත්තරම පින්හතුනි ආමිසධානයක්. එක ඇන ඒක ආමිසය උදෙසා ආමිසේ කියල කියන්නේ තමන්ගේ අවශතාවය නිතරම සම්පූර්ණ වෙනවන ඒක ආමිසය. ආමිසයෙන් සම්පූර්ණ වෙන කියල කියැෙන ඒකයි. ැයි පිින්වත්තුේ දැන් අපිහිතමකු උදේට වලදන්න ඕන දවල්ට වලදන්න ඕන මේක අධ්‍යවශ්‍යම දෙයක් භික්ෂුන් වහන්සේ නමකට ඒක අපිට වනැන් ලෙඩක් හැදුන වගේ නෙවෙයි දැන් දානය වලදනවා කියන එක හැමදාම තවන්ට කෙරෙන්න්න ඕන දෙයක් ඒ නිසායි ඒක හඳුන්වන්නේ ආමිසධානය හැටියට දානය හඳුන්වන්නේ ආමිසධානය හැටියට හැබැයි නිරාමිස සලාකයේ කියල හඳුන්වල තියෙනවා, යාමකාලිකය, සත්තාකාලිකය, යාවජීවකේ කියලා කොටස් හතරක්. කේ, හ කොටස් ඇතරම් කොටස්තුනක් තියෙන කොටස් හතරක්ම ඔතන කතා කරන එකක් තමයි යාවකාලිකය, යාමකාලිකය සත්තාකාලික, යාවජීවිකය කිය කොටස් සතරක් තියෙන්න්නේ ඔය කොටස් සතරෙන් අර යාවකාලිකේ අයිතිවෙන්නේ ආමිසක්ධානයට ආමිස කොටසට. ඇැබැයි නිරාමිස සලාකයට අයිතිවෙන්නේ යාවකාලිකය සත්තාකාලිකේ යාවජීවකය කියන කොටස් තුන. යාමකාලිකය සත්තාකාලිකේ යාවජීවිකය කියන කොටස් තුන තමයි නිරාමිස සලාකයට අයිතිවෙන්නේ. යාමකාලිකේ කියෙල කියන්න පින්වත්න්නේ දොළහ පහුවෙලා ඉරමුදුන් උනයින් පසුව යමක් කැපනං අන්න ඒව හඳුර්වනව පින් ඔතුනි යාම කාලිකේ කියලා. ඉනකට සත්තා කාලිකයේ කියල කියන්නේ දින්න හතක් ළඟතබාගෙන වලදන්න පුළුවන් දේවල්. ගොඩක් කලාට චතු මුදුර වගේ දේවල් දින හතක් ළඟතියාගෙන වලදන්න පුළුවන් ඒව හඳොනන සත්තා කාලිකේ කියලා ට යාව ජීවිකයේ කියල කියන්නේ දිවී ඇතිතාකල් තියාගන්න පුළුවන් දේවල්. ඒවා පින්වතුනි තමන්ට කැමති තාකාලයක් පාවිච්චි කරන්න පුළන් තමන්ගේ ජීවිතය තියනතාකල් පාවිච්චි කරන්න පුළුවන් නැත්තැන් ඒවා නරක් නොවෙනකං. කල්ලිකුත්වීම නොවඩකං තමන්ට තියාගන්න පුළුවන්. ඒේක තමයි යාව ජීවිකය කියල කියන්නේ. එතකොට පංවතුි දැන් ඔන්නොය තුන. යාමකාලිකය සත්තාකාලිකය යාව ජීවකය කියන මෙන්නෙමේත්තුන පිතුන අර පිණ්ඩපාතිකංග දුතන්ගේ සමාදංගෙන භික්‍ෂුවට ගන්න පුළුවන්. හැබැයි යාවකාලිකය තමයි උන්වහන්සේ අත්හරරි ඔොන මොකදඒක ආමිසේ පැත්තට බර නිසා. අරතුන ලෙඩක් හැදුනොත් තමයි ගන්නේ අපහසොතාවයක් ඇතිවුණොත් විතරයි ගන්නේ ඒේවගේ වෙලාවට තමයි අර. අනිත් තුනම පිංහතුල පරිහරණය කරන්න වෙන්නේ. ේනිසාඒනිසා ඒ තුන පරිහරණය කරන්න පුළුවන් අර යාවකාලිකය පරිහරණය කරන්න බැහ. ඊළඟට පින්හතුල දෙඟර කලින් දුතාංගවල වගේම මේකේ තිබෙනම මට්ටම් තුන. උත්කෘෂ්ට මධ්‍යම නුදුක කියලා මට්ටම් තුනත් තියෙනවා. උත්කෘෂ්ට කියලා කියන්නේ දැන් අපිහිත්තමකොන්න භික්ෂුන් වහන්සේෙනම පින්ඩ පාතිය වඩිදවා. ද මේකේ ක්‍රමවේදය තම පිණඩපාතිෙන් තමයි දානේවලදන්න පිඩපාති වඩිනකොට මන්ගේ පසුපසිංකිෙනනි දුවගෙනවිල දාානතිික පූජා කරනවා. ඒමනැතැන් ඉදිරිියෙන්කිෙනනි බලාගනින්දලා අතර මඟදි ධානයක් පූජා කරනවා. ඉහෙමත් නැත්තම් ගෙදරකට පින්ඩපාතේ වැඩියම ගේ දොරකොඩ ළඟට ඇවිල්ලා දානටිකක් පූජා කරනවා. පාත්තිර අරගෙන ගිහිල්ලා දානතිිකක් ගෙනනල්ල පූජා කරනවා. ඒම නැත්තං උන්වහන්සේට භෝජනාගහරේකට අර්ගෙන ගිහිල්ලා. ාන ටික් කරගෙන ගිහිලේ ඒතනය පූජා කරනවා. ඔන්න ඕක වලදනවනං ඒ කොටස වලදනවනන් ඒ හාමුදරුවන්ගේ ධානය උත්කෘෂ්ටයි. ඔවන්වහසේ ඒ ක්‍රමයට තමයි රැකින්නේ. ඕක ඔය විදදිට නොලැබුණු තුන් වහන්සේ සමහර දවෙලාවට ඒ දවසට නොවලදා ඉන්නත් පුළුවන්. එහෙම නොවලදා ඉන්නත් පුළුවන්. අද කෙනෙකොට සමහර වෙලාවට මේ වගේ කරුණු කියද්දි එහෙම කරන්න පුළුවන්ද කියලා සැක සංකා උපදින්න පුළුවන්, නමුත් පින් තුනි අදටත් තින්නව ඒ විදදියට දුතාග සමාදැන්වෙන භික්‍ෂුන් වහන්සේලා. එවගේම තමයි සිල්පද හරීයට රකිෙන භික්ෂුන් වහන්සේලා. මඟර කලින් මතක් කරාන්නේෙ මේි බුද්ධසාාසනය තිබෙන එක විශේෂත්වයක් තමයි කවදාවත් මේ බුදුසසුනේ ශ්‍රාවකයෝ තමන්ගේ ළඟතියෙන ගන්න ප්‍රසිද්ධ කරන්නේ නෑ. ප්‍රකට කරන්නේ නෑ. ඇති එනිසා ඒව සඟවාගෙන තමයින්නේ. හැබයි සබ්්‍රක්්මචාරීන් වහන්සේලා එක තමන්ගෙළඟ මොනමහරි දෝෂයක් තියෙනවන්න ඒ දෝෂින් නිරාකරණය කරගන්න ගුරුවරුන්ට කියනවා. තුොටයි ගුරුවරුගෙන් තමයි සමහර වෙලාවට ඒ තියෙන ගුණේ එළියට යන්නේ. එම නත සබ්‍රක්්මචාරන් වහන්සේලාගෙන්. තුට උන්වහන්සේලා කල්්‍යානමිත්තර බවනිසා තව පිරිස උනන්දු කරවන්න ගොඩක්වෙලාවට ඒ කාරණාවල් තව තවා අයට ඇත්තටම කියනවා.මොකද ඒකේ ගුරුවරුන් ග අරමුණ තමයි තව පිරිසාග. මෙන්න මේවිදර සිල්වන්ත කරවන්න. ඒ විදියට දුතාංග සමාධානය කරවන්න. ඒනිසාන දැම් මේ ධර්ම ග්‍රන්ථවලට පවා පින්වතුනි මේ වගේ කතා එකතු වෙලා තියෙන්නේෙ. නැත්තන් බිම්බිසාරයිතුමා සෝවන්නුනා කියල ඒකාල මිනිසු දන්නෙ නැහැ. ඒකාලෙ කවරුවත් දන්න බිම්බිසාරයිතුමා සෝවාන් කියලා. ඒකාල පින්වතුනි රහතන් වහන්සේලා ගොඩක් දෙනෙ ක ්‍රහත්වෙලා කියලා දන්න නෑ. නමුත් අපිදන්නැයි මේ ධර්මීව තියෙනවා. ධර්මයට කොහොමදේවා සංග්‍රහවනේ. බදුරජාන් වහන්සේ තව පිරිසබ උනන්දු කරවන්න ඒ කතත් මේ වට එකතු කරලා තියෙනවා. තුට අන්න ඒවිදිර තමයි පෙන්වතුන සමහර ආරයන් වහන්ස ලෑගේ ගුණ එළියටෙන්නේ. මට මේ කාරණාව කියන්න ඕනකම තිබුණ මඇත කාලේ අපේ බොහෝම සීලවන්ත භික්ෂුණන් වහන්සේ නවා. තින්වහන්සේ උපම්පධාවච් භි‍ෂුණන් වහන්ේ නමක් උප සම්පදාවච්ච භික්‍ුන් වහන්ේ නමකට දාානය පෙන්වතුන පිළිගන්න ඕන දවස ගාන පිගන්න ඕන. පිළිගත්ති නැතුවුණොත් පන්සලේ තිබුණත්ධානය භාරගන්න බෑ. කවුරුහර කෙන පිළිගන්නට ඕන කැපකරුවෙක්ින් ඕන කෙලෙ ැන ඒ නිසයි. න් වහන්සේක පන්සලේ වැඩහිටපු කැපකරුවක් දින දෙකකට නැතිවෙලා. ති එතකොට ඒ දින කිහිපේම. මට මතකට දින හතරක් වගේ එදින හතරම, වන්හසේ පෙන්ත්තු අර කැපවවෙච්ච තමන්ට සකස්කරගන්න පුළුවන් අෞෂධවර්ගයක් පානය කරකර තම උන්වහන්සේ ඒ දින කිහිපේම කැපකරුවෙක් ඇවිල්ලා දානටික පූජා කරනකං වැඩ ඉන්දලතියෙන. මොකද මේ දවසල දානහෙම ගෙනියන්න බෑ පිඩපාතෙන් වල දන්නත් බෑ කාලය බොම දුෂ්කර කාල පරරිච්චේදයක් නිසා. තර ඒවාගේ අවස්ථාවන් වලදි උන්වහන්සේ ඒ දින කිහිපේම දින හතරේම උන්වහන්සේ ඒ විදදියටම ඉඳලතියෙනවා. ධනයවල දනි නැතුව. තෙකොට බලන්න පින්හතුනි ඒ කාරණාවල් ගත්තුති කොයි තරම් ප්‍රසංසනීයද. එකැන මංම මේ කාරණාව මතක්කරේ මේ කාරණාව අපි ඉතාම් හොඳින් දන්න සත්‍ය කාරණාව. තට මම්ම මේ කාරණාව අපේ පින්හතුට මතක්කර උන්දුවක් ඇති කරවන්න ඒ තමයි පින්ංහතුනේ මේ වගේ සිල් රකින භිච්චුන් වහන්සේලා අදදටත් මේ බුදු සසනුතුළ වැඩඉන්නවා. ඒවගේ? අල්පේච්චව සැබෑවටම සිල් රකින ගුණොවතුන් ඉන්නවා. සමහර වෙලාවට පින්වතුනි ආරයන් වහන්සේලා ඇති අපි දන්න නෑ. උ දාාරයණ වහන්ස ෙනම කොහොමත් කියන්නේ තමන්ගේ්‍යාරය භාාවය. ඒක විශේෂම කාරණාවක් දැ මේ කාරණාව දියුණත් උන්වහන්සේ මේ ගුරුවරයකුට මේ කාරණාව මතක්කරේ උන්වහන්සේගේ තිබබෙන එක්තරා විශේෂ කාරණාවකද අනුමෝදනාවක් කරන්න. ඒනිසා තමයි ගුරුවරයා මේකාරණාව අපිව දැනුවත් ක ලෙමුකද? ඒතුළලින් ඒ ගුරුවරග අරමුණ තමයි මේ කාරණාවතුලින් තවත් පිරිසව මෙන්න මෙිහෙම සිල්රක්කවන උනන්දුවක් ඇති කරවන්න. තුට බලන්න පංගතුරි මම්මේ මතක්කලේ දැන් කෙනෙකොට හිතන්න පුළන් දැන් මෙෙම පින්්ඩපාතයේ උත්කෘෂ්ට ලෙස වලඳන භිකියුන් වහන්සේ දාානය නොලැබුණ තුන් වහස වලදන්න නැතිවෙන්න පුළුවන්. ඒවගේ උන්වහන්සේලා අල්පේච්චව වැඩඉන්නවා. ඊළඟට මධ්‍යම ප්‍රමාණිට රකින භික්ෂුන් වහන්සේ පින්තුනි? රකින්නේ දැන් ඔන්න දායක කෙනෙක් කඇැවිල්ල කියනවා. ස්වාමීනී ඔබවහන්සේට දානෙ මම දෙගෙනල පූජා කරනවා. තොට පින්ඩපාත කමේයට තමයි පූජා කරන්නේ. ඒනිසා වන්වහන්සේට එක ධන භාරගන්න කැපයි. තිය නිසා උන්වහන්සේ දා දවසේ පන්සලේ ඉඳලා ඒ දවසේ ධානය බාරගන්නව හැබැයි. ආයමත් හට දවස උන්වහන්සේ ධානයගේ කල ඉන්න නෑ උන්හසේ පිඩ පාති වඩිනවා. ඉලකට දැම් ලුදුක වශෙන් රකකින ික්චුන් වහන්සේ. ැ ත්කෘෂ් වශයෙන් රකින ික්චුන් වහස හිමදාන බාරගන්නේ මධ්‍යම ප්‍රමාණට රකෙන භිචුන් වහන්සද ම හිමදානයක් කර බාරගන්නේ. හැබයි මෘදුක වශයෙන් රකෙන භික්චුන් වහන්සේ පින් ඔතුී හිට්ට දවසට දානෙ ගේනව කෙලකිවුත් ඒකත් බාරගන්නවා. අද දවසර දානගේනව කිවොත් ඒකත් බාරගන්නවා. අර කැමතිත් ප්‍රමාණයක් බාර ගැනීම මේ මුෘදුක වශයෙන් රකිෙන භික්චුන් වහන්සේගේ සභාාවිය. ඔය තුනෙන් ගත්තොතින් වඩාත්මසස්වවෙන්නේ උත්කෘෂ්ට වශයෙන් රකිෙන භික්ෂුන් වහන්සේ ඇති මේ පිළිබඳව මේ විශේෂ කතාවකුත් අපේ ධර්මය සඳහන් කරලා තියෙනවා. ඒ තමයි එක්තරා ගමක එක්තරා භිෂුන් වහන්සේ නමක් මහා ආර්යවංශ දේශනාව කරනවා. අරියවංශ දේශනාව කියන් අති විශේෂ දේශනාවක්, පින්හතුන මේ බුද්ධ ශාසනය තුළ තියෙන අති දීර්ඝ දේශනාවක් ඒවක්ගේම තමයි මාර්ගපලාාව බෝධයටම පත්පන්නට උපකාරවන සුවිශේෂී දේශනාවක් තමයි මේ අර්ිය වංශ දේශනාවක් කියන අතීතේනං ඉතාම සුලබයි මේ දේශනාව නමුත් මෑතකාලේ තාම දුරලබයි. නමුත් අපගේ ඒ පින්මන්ත ස්වාමින්න් වහන්සේලා ධරම දර විනේ දර ස්වාමින්න් වහන්සේලා. ඒ ඒ දේශනාවල් මෑත කාලයේදී දේශනාවල් කරනවා. යැබැයි දුර්ලබයි නමුත් එහෙම දේශනාවක් ත්‍රිපිට කට්ටකතාවට ගරු කරලා, සැබෑවටම කරන දේශනාවක් ශ්‍රවණය කරනවා නං එක තාම වැදගත් මොකොද ඒ තරමටම වටින දේශනාවක් තමයි මේ අරියවංස දේශනාව කියල කියන්නේ. තුර මිනිමේ දේශනාව අහන්න භික්ෂුන් වහන්සෙලා පිරිසකට ආරාධනාවක් එෙනවා. උන්වහන්සේලා අතර ඉන්නව තුන්නමාක්. එක නමක් උත්කෘෂ්ට වසයෙන් මේ පින්ඩ පාතික දුතාන්ගේ සමාදැන්වෙලා ඉන්න. තවක නමක් එෙන මධ්‍යම වශෙන් රකිෙන තවත් එක නමක් කියෙන මුරුදුක වශයෙන් රකිෙන. චොරදැංහර උත්කෘෂ්ට වයෙන් රකිෙන භික්ෂුන් වහන්සේ යර අනිත් දෙනමට ගිහිල කියන අසවල්තෙනද අරියවංස දේශනාවක් තියෙනවන අපි යමු බනහන්න කියලා. තොටර භික්ෂුන් වහන්සේ කියනවා අනේ ස්වාමීණී අද මට එක උපාසකේ දාානයක් ගෙනවා කියලා කිව්වා. ඒ නිසා මට යන්න බෑ මම්මද බාර ගතු දාානයක් තියෙනවා ඊළඟට නොදගවශෙන් රකිෙන භික්ෂූන් වහන්සේ කියරනේ ස්වාීනී මට හෙටදායකෙක් ධානයක් ගෙනවා කියල කිව එනිසා වඩින්නව. බලන්න දෙ ඒකත් එක්තරා බරක්. එම භාරගැනීමත් එෙක්තරා බරක්. තුි ඒනිසා උන්වහන්සල දෙනමට අර දේශනාවට යන්න බැරි වෙනවා. නමුත් අර උත්කෘෂ්ටවර කෙන භික්ෂුන් වහන්සේට යන්න පුළුවන් වෙනවා. මොකද උන්වහන්සේ කාටවත් බර වෙලානේ. කාගේවත් අයිතිකරුවෙක් වෙලානේ. කිසිම කෙනෙකුට යට වෙලානෑ. කිසිම කෙනෙකුගේ ප්‍රත්ථයකට අයිතිකාරයෙක් වෙලානෑ. ඒනිසා උන්වහන්සේට නිදහසේ අර දේශනාවට වඩින් යන පුළුවන්කමක් ලැබන එනිසා එතන කියනවා මෙයින් ඒ දෙනමම ධර්මරසයෙන් පිරිහුණේය. උත්කෘෂ්ට වනාහ උදෑසනෙක්කු පින්ඩපාතයේ හැසිරිලා උන්වහන්සේ ධරමරසේ විින්දේය. එති ඒ වගේ ධර්මරසේ උන්වහසේ විඳල තියෙනවා. තන් ඒ වගේ පෙන්වතුනි මම්ම සඳහන් කරේේ. ත්ක්ෘෂ්ට වශයෙන් ැකීම ඉතාම යහපත් කියල මේ ආනිසංස දේශනාවක් අපේ ධර්මය සඳහන් කරලා තියෙනවා ඊළඟට පින්වතුර දැම් මේ පින්ඩපාතික දුතාන්ගේ බිඳෙන්නේ එක කැඩෙන්න්නේ පින්තුි මිනිමේ ක්‍රමයට අර කියන දාහතර හැර අර කලින් මතක් කරපු ඔන්නඔඒ කියන දාන දාහතර ඔය දාහතරයගේ කක් හරි භාරගත්තොතිං අන්න ඒ වෙලාවට මේ පින්ඩපාතිකංග දුතාන්ගේ බිඳෙනවා ොටඒ පිඩ පාතිකංග දුතාන්ගේ සංගබත්තය උද්දේශබත්තය නිමන්තන බත්තය සලාකබත්තය පක්ඛික බත්තය ආදී වශෙන් කියන ඒ තුදුසෙන් ඒ දාහතරෙන් එකක් හරි භාරගත්තොත් මේ භික්‍ෂූන් වහන්සගේ පිණ්ඩ පාතිකන්ගේ බිඳෙනවා. ඒක හැර අනිත් ඕනෑම ක්‍රමියකට පෙන්වතුනි දානයවලදන්න පුළුවන්ො දාහතරින් හැර. ඊළඟට පින්වතනිමි පිින්්ඩ පාතිකංග දුතන්ගේ ආනිසංස සඳහන් කරලා තියෙනවා ආනිසංස වල ලවෙනි මානිසන්සේ තමයි පිඩියා ලෝප බෝජනං නිසාය පබ්බජ්ජා. එකන පැවිදි උපසම්පදාව ලබනකොට හැම භික්ෂූන් වහන්සේ නමක්ම පින්වතුනි ඔන්නඔයි විදදිියේ වාක්‍ය හතරක් ප්‍රකාශ කරනවා සිව්පසලාබේ පිණිස. එක නිතන සඳහන් කරන ඇත්තටම මේ කාරණාව මේ විදිර ධර්මය සංග්‍රහබෙන විශේෂ හේතුවක් තියෙනවා. එක බ්්‍රාක්්මණය මේ ප්‍රත්්‍යය පිළිබඳ විශේෂැල්මත් දක්කවපු බ්‍රාක්්මණෙක් දකිනවා? පිතුනි මේ බුද්ධ සාාසනයට ලැබෙන ප්‍රත්්‍යය. දැන් අදුව වනත් ගොඩක්කයි දකිින් යෝකන හාමුදුරුවරුන්ට අරවල් ලැබෙනවා මේවල් ලැබෙනවා දැන් ගොඩක් අර බාහිරින් පේනදී තමයි දකින්නේ. මෙන්න මේ බ්්‍රාක්්මණය තුහොම දකිනවා. දැන් මෙතන විශේෂ කරුණක් තියෙනවා පිවතුන ඇත්තරම මේ සමාජයේ සමහර සමාජය විශ්ලේෂක ඉන්නවා බාහිර පේන දයින් තමයි ගොඩක් දේවල් තීරණය කරන. ස්තරම් අඥ්ඥාන, මෝග පුරුෂයෝ පිරිසක්කින්නවා ඔවුන්ගේ මත සමහරලාවට එක්කෝ ටෙලිනාට්‍යක්හරිංහරි මුණවාහරි දේකින් තමන්ගේ මතය සමාජගත කරන්න බලවා. හැබැයි ඒකැර ඇත්තුලාන්තය දැකල නෙවෙයි බාහිරේ දැකලා. ඇයිමිකේ ගුඩාක්කයට පේනවා බනකට වැඩියත් පරිස්කාර ගොඩක් ලැබෙනවා. දානකට වැඩියම දැන් ඔය කියන පිරිස පින්තුනි ත්‍රිපිටකය කියවන්නේ නෑ. අට්කතාව කියවලත් නෑ රිිපිටගේට තිනෙ පුද්ගා අඩුමතරමි දන්නෙත් නෑ. කිසිම සිල්පදයක ප්‍රමාණය කොක්වත් දන්නේ නැති මේ පිරිස? ඔයි හදීසේ කාග හරි යාළුවේග ගෙදර අර යනේන ගම යුතුකමට දානිගෙවල්ලට ගොඩබෙනවා. එමනැත්ත යනේන ගමන් අර යුතුකම මගහරන්නේ බැරිකමට බනගවල්ලට ගොඩයෙනවා. යාලදං ඒවගේ ගොඩාක් කෙලාට අන්නෙකු දානවෙලාවේ අන්තිමි ධාන බිදන්න නනිවේ. එමනත බනහන්න්‍යයන්නේ තන්තිමටමනි. උන්නගේ අය දකින් අර අන්තිම කොටසවිතරයි. ඒ අයි දකිින් අන්තිම කොටසවිතරයි. එතකොට ඕක දැක්කලර හාමුදුරුවුණුන්ගේ චරිතය සමහර වෙලාවට තීරණය කරනවා. මේක මං මේ අපහස කරන්න කියනවනවේ නමුත් මේ කාර්ණාවල් සමාජයේ නිර්මාඩේ වෙන මිනිමී වගේ කරුණු මත. එතකොට දැන්ක් හිතනවාරවා දැකලා ඒක එතනදී අනේ මේ හාමුදුරුන්ට ගොඩාක් ලැබෙනවනි මේ හාමුදුරුන්ට ගොඩාක් දේවල් ලැබෙනවා කියල පේනවා. එතකොට දැන්. ඒ පේනකොට හිතර මේක ගොඩක් සැප තියෙනවා කියලා. මම අපේ ශ්‍රාවක පින් උතුන්ගේ ප්‍රඥාවන්ත ශ්‍රාවක පින් වතුන්ගේින් මිනිමිහිම ප්‍රශ්නයක් අහන්න. පින් තුනි ගිය අවුරුද්ධට සාපේක්ෂව ගත්තුතින්, ලංකාව වැඩහිට භික්ෂුුණන් වහන්සේලාම අවුරුදයා අඩුයි. මීට අවුරුදු දහයකට කලින් මේ සාසනී හිටව භික්ෂුන් වහන්සේ අතර ගත්තොතින් දැන්වෙන්නකොට අවුරුදු දහයකටකාලින් හිටපු සංඛ්‍යාවට වඩ අඩු සංඛ්‍යාවත් දැන් ඉන්නේ. ඩි දෙනෙක් ප තුනි උපැවිදිවෙලා ගහි ලපත්වෙලානේ උපවිදිවෙලා ගිහිල්ලා. එතකොට හිතන්න දැන් යම් රස්සාාවක් කරන තැනක් තියෙනවා. ඒ රස්සාාව කරන තැන මාසකට ලොකූ වැටුපක් හම්බෙනවා. ඔයි ලොකූ වැටුපක් මහන්සියක් නැතුව හම්බෙන තැන තියෙද්ද. ඔය මනුෂ්‍යයා ඔය රස්සාවින් අයිංකරොත් තැරෙන්න්න ඉවත්වෙලා යනවද. නෑ! ඇයි! තමන්ට ගොඩක් ලැබෙන නිසා. පිඟතුන හිතන්න මේ සාසනය ඔය කියන තරමටම සැපාදිි නං. පතු මේ තරං උපැවිදිවෙයිද. මෙන්න මේ බ්‍රාක්්මණයක්ත් හිතුවේහෙමයි. බ්‍රාක්්මණය හිතුව මේ රජවරු දන් දෙෙනවා ඇදැන් ඔය අසදෘර්ෂ මහදානය වගේ ගත්තුත් අති විශේෂධානයක් තුයි වගේ පිින්කන් දැක්කම මේ බමුණට හිතෙනවා මහනෝනොත් ඔක්කොටුම් වඩා හොඳයි කියෙ හිතල මහනෝනත් තුට මහනවනි අරමුණ මොකක්ද ප්‍රතිය ආහාර පිණිස තමයි මහනවෙලා තියෙන්නේ? දැ එතකොට මේ අපි ශාසනී තියනවා භික්‍ෂුන් වහන්සලා මහන වෙනකොට තමන්ට කැමතිනං. දානය ගේන දානෙ භාරගන්නත්වළ හැබැයි මූලි කරමුණ වෙන් වලි පින්ඩපාති වඩිනක. පින්ඩපාත වැඩීම පිණිස තමයි මහන වෙන්නේ හැබැයි කවුරුහර දායකේ දානෑ ගෙනත් දුණුත් ඒක ඒක බාරගන්නවා. එතකොට පින්වතුන ඒක තමයි අරියවන්සය. ආරයවංශයේ පලවින එක තමයි ඒක. දැ මේ බමුණ මහනවනාම උන්වහන්සේට දැන්වන්න? ගොඩාක් දෙෙන දාන ගෙනනල් දුන්න පන්සලට. හැබ එකදවස් ධන ලැබුණන්නේ ලැබි චනැති ද ස භික්‍ුන් වහසල තරණය කර දැන් පින්ඩ පාතිවඩින්න. පිඩපාතයේ වඩින්න හදනකට අරහාමුදුරට ගිහලකිවම කියනවා මට පින්ඩපාති වඩින්න බෑ කවුරු හරි ගෙනල්ල දෙනවනං විතරක්ම වලදනම කියලා. එහෙම දැන් මේ හාමුදුර කියලා තියෙනවා. එතුට උන්වහන්සේ අහන්ල් ඇදැඟර් භික්ෂුණ හස හනවා ඇයිස්වාමීනී උබහන්සේ තුොට මේ මහනෝනේ මේ මේ ආමිසය බලාගෙනද. කියෙ ආහාර පිණිසද මහන වුණනේ කියලහනවා! තුන් වහන්සේ බොහොම අවංකව කියලත් න ඌ මම මේ ආහාර පිණිස තමයි මහනුනේ කියලා. එතවට මේ කාරණාව බුදුරජාණන් වහන්සට ගිහිලෙකුුවම අන්න බුදුහාමුදුරෝ විනේ නීතියක් පනවනවා මෙතැන් පටන් යම්කිසි කෙනෙක් මහන කරනවනං. මෙන්න මේ වාකි කියල මහන කරනමකදද. පින්ඩියා ලෝප භෝජනං නිසාය පබ්බජ්ජා! මම මහනවෙන්න පින්ඩපාතිං ආහාරගන්න. මම මහනවෙන්නේ පාන්සුකූල චීවර දරන්න. මම මහනවෙන්නේ රූක්ෂ ආමේ බිහෙත් වලදන්න. මම මහනවෙන්නේ මේ ආරන්නවල වැඩඉන්න. හැබැයි කවුරුහර කෙනෙක් දෘහපති සිවුරක් ගෙනල්ල දුන්නතින් නිමන්ත්‍රණය කරපු බතක් ගෙනල්ල දුන්නොතින් හොඳ බිහෙත් ගෙනල්ල දුන්නතින් ඒමනැත්තං හොඳ පන්සලක් කදල දුන්නොත් ඒවා භාරගන්නවා හැබැයි අරමුණවෙන්නේ අරක. අරවා දුන්නොත් භාරගන්නවා හැබැයිවා ඉල්ලගෙන ඉල්ලෙනයන්නේ නැහැ මෙිනි මේක තමයි මේ ශාසනී ඇත්තටම ප්‍රතිපදාව ඉතින්දැන්. මේ දුතාංග සමාධංවෙච්ච භික්ෂුවට ලැබෙන පළවෙනි මානිසන්සේ තමයි, ඔන්නොේ කියන දෙවන ආර්යවන්ස ප්‍රතිපදාව උන්වහන්සේ රැක්කවෙනවා. ඊළඟට තවත්තා නිසංසය තමයි, බුදුරජාණන් වහන්සේ ප්‍රසංසා කරන විදිටම, ප්‍රත්්‍ය පරිහරණය කරනවා. ඊළඟට කම්මලි බබනැති කරනවා ඊළඟට පිරිසුදු ජීවිතයක් ගත කරනවා මොකද පිරිසු ජීවිතයක් ගත කරන්නේ උන්වහන්සේට දැන් මොනවාහරි ආහාර ගෙනාවට අරන්තියාගන්න ඕනෑ හෙට දානෙ ලැබෙනවද නැද්දකල් අපේක්ෂාවක් නෑ උනාහන්සේ හැමදාම බලාහොරොත්තු රහිත දෙැ අපිතුම කෙනෙක් මුදලක් ආයෝජනය කරන්නේ එක්කෝ සමහර වෙලාවට හෙටා නිද්ද තමන්ට ආහාර ලබන්න කෙන චේතනාව මේ හා දුදරුවන්ට ඒ ප්‍රාර්ථනවල් නෑ. ඊළඟට තමන් අනුන් පිනිිස පෝෂණය කරන කෙනෙක් බවට පත්වෙෙන්න්නේ. එැබැයි ඒ වගේම තමයි අනුන් අනුග්්‍රහ කරන කෙනෙක් බවට පත්වෙනවා අනිත් කාරණාව තමයි. තමන්ගේ මාන්‍ය දුරුව වෙනවා. දැ පිඩපාතිං යැපෙන භික්්ෂුන් වහන්සේ නමකට උන්වහන්සේට ගෙවල් තෝරන්න බෑ. අදේක ගෙදරක් හෙට අරහිංගුඩක් ලැබෙනවා මිහිම පොඩ්ඩයි ලැබෙන්නේ අරහි දානනිනන් ටික් රසවත්ව ලැබෙනවා. එහෙම තෝරන්න බෑ ගේන දානෙම තමයි බාරගන්න වෙන්නේ. තොට ඒ වගේ මාන්‍ය දුර වෙනවා. ඊළඟට මිස්්‍රහාර ලැබෙනවා. එතකොට රසතුෘෂ්ණාවක් නැති වෙනවා පැිහිතුම් ඔන්න දානට හම්බෙනවා පපඩක්. ඒකඩින් හොදිිබෙෙනවා දැන් ඒකත්ේක ලදන්න වවා ඒ නැත්තන් හොඳ යෝග්ි එකක් ම්බෙනවා තර ෝගට් එක බෙදල ඉවරවෙච්චකම ඊළඟට ගෙනල හොදිකක් පූජ කරනවා. ඒ කෝමවලං කරගෙන වලදන්න වෙනවා. තුොටට රස තුෘෂ්ණාව කියනෙකෙන් වැලකෙනවා. ඊළඟට සිික්‍ෂාපද මනාකොට රකිනවා. ඒ වගේ තමයි අල්පේච්චදාදී ගුණයන් රකිනවා. ඒ වගේම තමයි අන් අයට අනුකම්පා පිණිස දානේ වලදනවා කෙන චේතනාවෙන් දානය වලදනවා. තිමිනි මේක තමයි පිගතුනි මේ පිණ්ඩපාතිකංග දුතාංග සමාධානය වෙන භිචුන් වහන්සේගේ ආනි සංසය. ඇති මේකත් ඉතාම වැදගත්. තිම මේ කාරණාවල් ටිකක් විස්තරාත්මකව පැහැදිලි කරේ පිහතුනි වෙලාව අරගෙන. මොකද මේ කාරර්ණාවල් නැවත අපිට සාකච්ඡා කරන්න වෙන්න නෑ සම්පූර්ණ වශයෙන්ම. මේ කරනු දැනගත්තම ප්‍රශාවක පින්ගුතුන්ටත් ඒේ කාරණාවල් විශාල ප්‍රයෝජනයක් වෙනවා එවගේම තමයි අනිත්කාරණාව තමයි මේ රකින අපිටත් මි කාර්ණාවල් තාම ප්‍රයෝජනවත් වෙනවා. එමන අද අපි දුතාංගවල තුන්වෙනි දුතන්ගේ සඳහන් කලා පින්ඩ පාතිකංග දුතාංගය තවයිතකොටට දුග. දහයක් සාකච්ඡා කරන්න තියෙනවා එෙනං අපි ලබන සති අපි කාරණාවල් සාකච්ඡා කිරීමේ අරමුණින් අදදට මේ දේශනාව නිමාවට පත් කරනවා. හොඳ එෙමනං අද දවසේදම මේ උතුම් සද්ධර්ම දේශනාව බොළුමහත් ලෝකයා කිරීම අනුකම්පාවෙන් අපි දේශනා කරන්නට යෙදනාා තිවිශේෂයෙන් අද රථවිනීත සූත්‍රය මූලික කරගෙන, දේශනා කරපු පස්වනි දේශනාවයි නිමාවට පත්කරන්නට යෙදනේ. මිියඋතුම් වූ සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කිරීම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට සද්ධර්ම දේශනාවේ දායකත්වේ ගෙන කටුතු කරුණු ලබන්නේ විශේෂයම අද පින්වතුන් දෙපලක් දායකත්වේ දරනවා. මොරවක කොඩිකාර ගොඩ සිරිසවන නිවසේ පදිංචි බී දයාසීලි සුනිල් ප්‍රේම සිරි. බි රමණන්නේ විමලා බස්නායක කෙන මිනිමේ පින්වතුන්. පිරිස බලාපොරොත්වෙනවාත්. අනුවන ජනමදිනය සමරණ දිදශවිසේගේ නමේ විසි දෙබනි දිනට අනුවන ජනමදිනය සමරණ ආරියවතය වික්‍රම සිංහ මෑනියන්ට ආශිරවාදය කරන්නට තිංඒ මෑණියන්ට නිදුක් මිරෝගී සුවපත් භාවේ සැලසේවා, කායික මානනිසික සුවපත් භාවේ සැලසේවා දිගාසිරි සම්පත් සැලසේවා, බොහෝ පින් දහම් කරගන්නට ශක්තිී දහිර ලැබේවා. උතුම් දරමාවබෝධයම වීවා කලපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. එවගේම දරමුණු පුරන්නාආදී හැමදිනාටම, නිදුක් නිරෝගී සුවපත් භාවේ සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. එවගේම මීට වසර තිස් දෙකට පෙරමිය ගිය බි සිරිසේන ලියන මහතාට. යාදරණෙ පියාණන්ටත් පින් අනමෝදන් කරනවා. එවගේම නැසීගියමිය පරලෝගිය පුසිියල මීගේ ඥාතිීන්ට මේ පින් අනමෝදන් වේවා ඒහැම දෙනාගේම සංසාරක ජීවිතය සුවපත්ඒවා කියල පින් අනමෝදන් කරනවා. එවගේම විශේෂයේම තවත්දායකත්වයක් දරනවා පණන්නිපිටිය මල්දනියවත්ත පාරේ. අදිංචි දහම් පාරමී සංසදේ කලන මිතුරන් පිරිස විසින්, තේපං ඔතුන් බලාපරොත්තු වෙනවා, විශේෂීම් අපට දහම් කරුණු පහදාදුන් පින්වත් දේශකාණන් වහන්සේටත් දහම් පාරමි සංසදේ කල්න්න මිතුරු හැම දෙනාටමත් ලක්වැසි ලොවසි හැමඳනනාටමත් නිදුක් පිරෝගී සුව සම්පත්තිය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එවගේම ධර්මදානමී පින් කමින් ලබාගත්තාාව සියලුම පින් නමි මියපරලෝගීියප සියලමීගේ ඥාතිටප පින් අනමෝදන් වේවා. ඒ හැම දෙනාගම සසර ගමන සුවපත්තේවා සුක ප්‍රතිපදාවෙන් පහසුමා ආකාරෙන්, චතුරාර්ය සත්‍යය ධරම අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. ගේ ැස්රගත්තු සියලු ුසලානි සංසධර්මියන්ගේ බලයෙන්ක් නිත නාලි කාවි සභාපතිතුමන්ටත් සාමානදි කාර්තුමන්ටක් කාරර්මන් ලේපිං අත් හමදිනාටම ත්‍යාශිරවාදේ කරනවා. අවසානයේ ඔබා පැහැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුක සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු ෙලෙස් බරරි නිදහස්වෙන්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්න්නට මේ කුසල්ලතුම්. පාරමිතාවක්ම වේවායි සාධූ සාධෝ සාධූ කියාපි ප්‍රාර්ථනා කරගමෝ. ආකා සට්ටහාචබුම්මට්ටා දේවානාගාම හිද්දිිකා, පුුණඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං, චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකන්.